Hi guys, welcome to Milarana Excel Cooking Channel. One thing that mama walaat, rasam rasa kema khadanne me vidhi taragena video ekak. Adaman khadaganne yanne ude apita te bonda, owage ude ahare sandaha, ratri ahare sandaha, havasata e wage apita ona welawaka me vidhi hadaganna deyak kanda mama ithin aragan thiyena. Ada hadanne monawada kiyala api balamu. Mama mulin margan thiyena metara pretty game 350ක් thiyena pam piti. මෙතන තියෙනවා පුරෝලා මේ සැහඳක් මිරිස් කැලි අරන් තියෙනවා ගම්බි ස්කූල් මේ සැහඳි භාගයයි රසන් වලට ඒවා එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම අලගෙඩි 3-4ක් මම මෙතන අරගෙන තියෙනවා තම්බගෙන හොඳින් තම්බගෙන තියෙනවා අපිට ඕන විදිහට පොඩි කර ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන චිකන් අරගෙන තියෙනවා චිකන් ග්‍රෑම් 350ක් විතර එතනක් තියෙනවා. අලත් ග්‍රෑම් 400ක් විතර තියෙනවා. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා ලොකු බීලුන් එකක් තියෙනවා. සුදුරුණු බික් පහක් තියෙනවා මිරිස් කරල් 6-7ක් තියෙනවා මම කරගෙන මුගට දෙකක් අරගෙන තියෙනවා ඉතින් මේ ටිකත් එකතු කරගෙන අපි බලමු අපිට තේ බොන්න හදාගන්න මම කොහොමද මේවා එකතු කරගෙන හදන්නේ ඉතින් මම ඒ වගේම මෙතන මේක මම ෆ්‍රයි කරගන්නවා චිකන් ටික කහකුඩු ගම්බිරිස් මිරිස් කුඩු ලුණු ඔයාලට රස අනුව සැර අනුව ඕන විදිහට එකතු කරගෙන හදාගන්න පුළුවන් අපිට පුළුවන් සෑමන් බිත්තර මාළු ඕනම දෙයක් එළවලු ඕනම දෙයක් එකතු කරගෙන තමන්ට කැමති විදිහට හදාගන්න අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා දැන් මම තව මිරිස් කුඩු හැදි භාගයක් විතර මේ හැදි භාගයක් විතර එකතු කරගත්තා ඉතින් මම ටිකක් මිරිස් සරට කන්න කැමති ඔයාලට ඒ විදිහට අපි මේක විනාඩි 5ක් විතර මේ විදිහට තියනවා කලවම් කරලා අපි පුළුවන් පිටි වලට මේ විදිහට රස අනු ලුණු එකතු කරගමු එකතු කරගන්න දැන් මම පිටි ටික මේ විදිහට ඩෝ එක හදාගෙන ඒක තියන ඊට පස්සේ අපි අපේ මිශ්‍රණය හදා ගන්නවා මේවට එකතු කර ගන්නවා මම එකක් විනාඩි 5ක් විතර හොඳින් 5ක් 10ක් හොඳට මේ විදිහට අනා ගන්නවා අපි වතුර අඩු නැති වැඩි නැති සොෆ්ට් එකකටත් නැති ඝන කතිරත් නැති මේ විදිහට අපි හොඳින් විනාඩි 5ක් 10ක් මේ විදිහට අනාගෙන එකක් තියලා ඊට පස්සේ අපිට අවශ්‍ය මිශ්‍රණය අර එක හදා ගන්නවා චිකන් ටිකයි මම විදිහට මේකට කහ ස්වල්පයක් එකතු කරගත්තා මම ඒක පොඩ්ඩක් පරක් වුණා මට එකතු කරගන්න ඕන මුලින් ලුණුත් එක්කම එකතු කරගන්න තමයි අපි මේ විදිහට හදා ගන්නවා විදිහට අල ටික අපි හදා ගන්න චිකන් බඩපු කියම මම එකතු කරගත්ත ලුණු සුදු ලුණු වගේ කපා ගත්තේවා අද මම කැරට් කොළ ජාති මකුත් එකතු කරන්නේ අද මේ විදිහට තමයි චිකන් එකතු කරගෙන ලුණු ටික එකතු කරගෙන අල එකතු කරගෙන තමයි හදන්නේ මම එකට ඉඟුරු අරපින්ට එකතු කරගත්තා අපි කොළ ජාති එකතු කරන්නේ නැහැ කිව්වේ ලුණු කොළ ගෝවා ඒ මොකුත් මම අද එකතු කරගන්න නැතු මේවා එකතු කරගෙන තමයි අද හදාගන්න අපි මේ විදිහට තෙල් පොඩ්ඩක් උඩින් ගාගෙන පුළුවන් තරම් හොඳින් දිග අරගෙන අපි මේක ගන්න ඕනේ අපි මේ විදිහට තමයි හදා ගන්න ඕනේ ගලකම නැති වෙන්න ඇදෙන්න හොඳට මං චිකන් මේ විදිහට මං චිකන් වෙනම මම තමයි හදාගෙන තියෙන්නේ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් රසට කන්න අපි ඉතින් අපි හදාගන්න දේ අපිට ඕන විදිහට තියාගෙන අපි හදාගන්න මේ විදිහට
ඔන්නකින් මේ විදිහට මම රසට හදාගත්තා. අපිට තේ බොන වෙලාවට ඕන වෙලාවක මම හදාගත්තා. ඒක අපිට පිටි ටිකක් තියෙන වෙලාවට එළවලු හරි මස් මාළු හරි තියෙන ඕනම දෙයක් එකතු කරගෙන අපිට පුළුවන් මේ විදිහට හදාගන්න. ඉතින් අපි අර ස්ප්‍රින් රෝල් වගේ මේ විදිහට හදාගත්තා රසටම. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ රස හදලා රස බලන්න. ඕන මේ මම හදනවා වගේම වැඩි වේදමක් යන්නේ අපිට ඉක්මනින් මේ විදිහට හදාගත්තා. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එකට නුවරණ ඇසල් කුකින් channel එක subscribe කරන්න, like කරන්න, comment දාන්න, share කරන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.